ඉදිරියේදී එළමෙන බව පැවසෙන ආහාර අර්බුදයට ශක්තිමත් මුහුණ දීමේ අවශ්‍යතාව තේරුම් ගත් මුල්ලේරියාව රෝහලේ රෝහල් අධ්‍යක්ෂ සහ කාර්ය මණ්ඩලය එම භූමියේ වගා සංග්‍රාමයක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට භෝග වර්ග රසක්ම මේ රෝහල් භූමියේ වගා කරලා තියෙන අතරේ තවත් අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක මඤ්ඤොක්ක වගාව අලුතින්ම ආරම්භ කළා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂි නිලධාරින්ගේ උපදෙස් සහ අධීක්ෂණ යටතේ තමයි මේ විදිහට විධිමත්ව වගා කටයුතු පවත්වාගෙන යන්නේ. රෝහල් අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයත් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීනුත් මේ කටයුත්ත වෙනුවෙන් අත්වල් බැඳගෙන බොහොම සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. මේ රාජ්‍ය නිලධාරීන් පිරිස අපේ රටටත් මුළු ලෝකයටත් ලබා දෙන ආදර්ශය සුළුපටු එකක් නෙවෙයි. ඇත්තටම ඔවුන් ගැන අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මීළඟට අපි යනවා නොච්චියාගම ලිඳවැව ප්‍රදේශයේ පදිංචි උපාලි ගම්ලත් මහත්මයාගේ ගෙවත්ත බලන්න. උපාලි මහත්මයා රාජ්‍ය නිලධාරියෙක්. පෑනේ පොතේ ෆයිල් එකේ වැඩ වගේම කැත්ත උදැල්ලත් ඔහුට හොඳට හුරු පුරුදුයි. මුළු පවුලෙම පාරිභෝජනයට අවශ්‍ය කරන එළවලු සහ භෝග වර්ග මේ ගෙවත්තේ බොහොම සරුසාරව වැඩිලා තියෙනවා. තමන්ගේ රාජ්‍ය සේවයත් අඩුවක් නැතුව ඉටු කරන උපාලි මහත්මයා තමන්ට ලැබෙන නිවාඩු පාඩුව මේ වගා කටයුත්ත වෙනුවෙන් බොහොම කැමැත්තෙන් තමයි පරිත්‍යාග කරන්නේ. මේ අතර වගා කටයුතු වෙනුවෙන් සියලු දෙනා එකමුතු වීමේ වැදගත්කම අම්හර් හගම්ඩීන් මෞලවිතුමා පෙන්වා දුන්නා. ඒ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවැත්වුණු වැඩසටහනකදී සර්ව ආගමික නායකයන් ඊට එක්ව සිටියා. අදෘශ්‍ය සහෝදර වරුනි අපි මේ පිළිබඳව අවධානය යොමු කරගන්න යුතුයි.